දරුවන්ට දෙමාපිය සෙනෙහස තරම් වටිනා දෙයක් තවත් නැත. විශේෂයෙන් කුඩා අවදියේදී දරුවන්ට ලොකු මහත් වීමේදී අවශ්‍ය බොහෝ අත්දැකීම් ලැබෙන්නේ දෙමාපියන්ගෙනි. එමෙන්ම දෙමාපියන්ගේ නිසි ආදරය සමගින් වැඩෙන දරුවන්ට සාපේක්ෂව දෙමාපිය ආදරය නොමැතිව වැඩෙන දරුවන්ගේ අනාගතයද අසාර්ථක වන අවස්ථා ඇත. බොහෝ අපරාධකරුවන් පිටුපස පවා කුඩා අවදියේ නිසි දෙමාපිය රැකවරණය නොලැබුණු දරුවන් අනන්තවත් ඇත. දරුවන්ට ආදරය අවැසි කාලයේ ආදරය නොදුන් විට දෙමාපියන්ටද අවසාන කාලයේ එම දරුවන්ගේ ආදරය රැකවරණය නොලැබෙන බව බොහෝ දෙමාපියන් නොසිතන කාරණාවකි. ඇතැම් මහලු දෙමාපියන් මහලු මඩම්වල තනිවන විට දරුවන්ට බැන්නත් ඇතැම් අවස්ථාවල දෙමාපියන්ගේ වැරදි නිසාද කලකදී ඔවුන්ට එවැනි ඉරණම්වලට මුහුණ දීමට සිදුවුණු අවස්ථාද ඇත. ගුරුවරියක් විසින් වරක් දරුවෙකුගේ ප්‍රශ්නපත්‍රයකට ලියා තිබුණු පිළිතුරක් දැක මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් පුවත කිමේ. ඇය තම වෘත්තිය පිළිබඳව වගකීමෙන් කැප වී කටයුතු කළ ගුරුවරියකි. පෙරදින දරුවන්ට ඇය පරීක්ෂණ ප්‍රශ්නපත්‍රයක් ලබා දුන් විට රාත්‍රියේදී එය නිවසේ පරීක්ෂා කිරීම ඇගේ පුරුද්දයි. එදිනද ඇය විසින් සුපුරුදු පරිදි පෙරදින දරුවන්ට දුන් ප්‍රශ්නපත්‍රයක පිළිතුරු පරීක්ෂා කරමින් සිටියාය. ඇගේ සැමියාද ඒ අවස්ථාවේ ඇය අසලම සිටි අතර ඔහු අසල සෝෆාවක දිගා වී සිය නවතම ජංගම දුරකථනයෙන් කැන්ඩි ක්‍රෂ් සාගා නම් ගේම් එක සෙල්ලම් කරමින් සිටියේය. සිසුන්ගේ පිළිතුරු පත්‍ර එකින් එක පරීක්ෂාවෙන් බලමින් සිටි ගුරුවරිය එකවරම ඉකිගසමින් හඬන්නට වුණා. බිරිඳගේ හැඬුම ඇසී කලබල වුණ සැමියා ජංගම දුරකථනයෙන් මදක් ඇස් ඉවත් කර ඒ පිළිබඳව විමසන්නට වුණා. ඇයි ඔයා මේ අඬන්නේ? මොකක්ද වුනේ? පුදුමයෙන් තමන් දෙස බලන් සිටින සැමියා දෙස බලා දෑතින් කඳුළු පිසදමමින් ගුරු බිරිඳ සැමියාට මෙසේ පවසන්නට වුණා. ඊයේ මම මගේ ළමයින්ට ප්‍රශ්නපත්‍රයක් දුන්නා. ඒකේ මම ළමයින්ට රචනාවක් ලියන්න දුන්නා මගේ බලාපොරොත්තුව කියන මාතෘකාව යටතේ. නැවත ගුරුවරිය ඉකිබිඳින්නට විය. ඉතින් දැන් ඒකට ඔයා අඬන්නේ ඇයි? සැමියා නැවතත් පුදුමයෙන් ප්‍රශ්න කරන්නට වුණා. මම ලියන්න දුන්න මගේ බලාපොරොත්තුව කියන රචනයට ළමයෙක් ලියලා තිබුණ අන්තිම උත්තරය දැකලයි මම මේ අඬන්නේ. ඉන්න මම ඒක ඔයාටත් ඇහෙන්න කියවන්නම්. කඳුළු සලමින් පුදුමයෙන් අසා සිටින සැමියාට ඇසෙන්නට ගුරුවරිය ළමයා ලියූ පිළිතුරු පත්‍රය කියවන්නට වුණා. මගේ දෙමාපියන් එයාලගේ ජංගම දුරකථනවලට ගොඩක් ආදරෙයි. ඒ අය ඒවට කොච්චර ආදරේද කියනවනම් ඒවා හොඳින්ම රැක බලා ගන්නවා විතරක් නෙමෙයි, ඒ අයට මම පිළිබඳවත් අවධානය යොමු කරන්න අමතක වෙන තරමටම එයාලා එයාලගේ ජංගම දුරකථනවලට ආදරෙයි. මගේ තාත්තා කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් එයාට මම වෙනුවෙන් වෙලාව නැති වුණාට එයාගේ ජංගම දුරකථනය වෙනුවෙන් එයාට වෙලාව තියෙනවා. මගේ අම්මයි තාත්තයි මොනතරම් ලොකු වැඩක හිටියත් ජංගම දුරකථනයට ඇමතුමක් ආවොත් කරන වැඩ නවත්තලා හරි ජංගම දුරකථනය අතට ගන්නවා. ඒත් මම මොනවා හරි විමසුවත් එයාලට ඒවට උත්තර දෙන්නත් වෙලාවක් නෑ. මම ඇඬුවත් එයාලා එයාලගේ ජංගම දුරකථන වලින් සෙල්ලම් කරනවා මිසක් මගෙන් ඇයි අහන්නවත් එයාලට ඕනකමක් නෑ. එයාලා ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරන විට හෝ ඇමතුමක ඉන්න විට මම කොච්චර වැදගත් දෙයක් ඇහුවත් කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නෑ. ඉතින් මගේ බලාපොරොත්තුව ජංගම දුරකථනයක් වීමයි. එක හුස්මට දරුවගේ රචනය කියවා අවසන් කළ ගුරුවරිය සිය සැමියා දෙස බලන විට ඔහුගේ දෑස් කඳුලින් තෙත්ව තිබිණේ. කවුද ඒ රචනාව ලියා තියෙන්නේ? බිඳුණු හඬින් යුතුව සැමියා ගුරුවරියගෙන් විමසන්නට විය. මදක් නිහඬව සිටි ගුරුවරිය මෙසේ පැවසුවාය. ඒ අපේ පුතා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.